හම්බන්තොට දිස්ත්‍රික් ආහාර භෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ වැඩසටහනට එම දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම උපදේශකින් මෙන්ම කෘෂි ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන් සහභාගී වුණා. තරුණ සේවා සභාවේ පිරිස මෙන්ම යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිසක් මෙන්ම සිරතනුවම් බිඳින රැඳවුවන්ත යොදා ගනිමින් වක සංග්‍රාමයේ සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අපි ගම්වලින් කුරි සම්බිධානය වෙන්න පුළුවන් කවුරුහරි සමාගමක් වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් කියන නෙමෙයි කෙටි කාලෙ මේ එන කන්නේද බලා ගන්න ඊළඟ දෙන්නේ ඊළඟ හැම එකක්ම වගා ගන්න සභා සභා උදාහරණා ඒ වගේම අනිත් හමුදා සිවිල් ආරක්ෂක බලකාය මේ සියලු අංශ යොදා ගන්න විතරක් නෙමෙයි මම එන්නේ මම කරා සිර කරුවන් ඉන්න ප්‍රමාණය අපි දෙක වැඩ කරන්න දෙන්න ඒතකොට ඒගොල්ල සිර දානවා ඉඳලා ගෙදර යනකොට මේ ආදායම ලැබෙන්නේ අපිට වාසියක් නැහැ අපි කියනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉලි හිසිරම ඒක වරා ගන්න දෙන්න කම්කරුවට ඒ මොනකාරය ඒ දෙන්න වරා කරන්න ඒක ඕන නිෂ්පාදනය වෙන්නේ කිසි උද අමාත්‍යවරයා මෙම වැඩසටහනට සහභාගී වී සිටියේදී සමස්ත ලංකා ගෝචන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් ගොවීන් විරෝධය පළ කළා. රැස්වීම අවසානයේදී අමාත්‍යවරයා ප්‍රධාන දොරටුවෙන් පිටවෙනතෙක් මාර්ගයේ අසල විරෝධතාකරුවන් රැඳී සිටියා. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව මතේ අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිටුපස දොරටුවෙන් වෙනත් වාහනයක නැගී පිටව ගියා. අමරවීර මුතුර සම සම්බන්ධයි අමරවීර යහපාලන ආන්ද කුචිකර මෙම්බතිවරයා අමරවීරලා මේ රටේ ගෝචරතාව වෙනුවෙන් කරපු කිසි දෙයක් නැහැ අමරවීරලා තමන්ගේ හෙංචය යොදාගෙන ගංගා හොල මේ විල්ලාය වලද වැලි කපන්න පොමිට් දීලා ගොවියෝට අද දවසේ හාන්න ඩීසල් ටික දෙන්න බෑ අමරවීරගේ ලියුම් වලට ප්‍රාදේශ සභා මන්ත්‍රීලා අද කැබ් වලින් ගෙනිහිලා ඩීසල් බැරල් ගණන් ගිහිලා වැලි කපනවා ගොවියන්ට හාන්න දෙන්නේ නැහැ ඒක නිසා අපි අමරවීරට කියනවා වහාම අමරවීර කොණ්ඩ පල තියෙන එමතිවරයන් නම් මේ ඉස්සරහා ගේට්ටුවෙන් එන්න ඕන මෙරටේ ගොවියරතාව අමරවීරගේ මේ පත්වීමට විරුද්ධයි මොනතරම් ආරස්සාව දාගෙන හිටියත් මේ රටේ මිනිස්සු නැගිටපු දවසට ගොවි නැගිටපු දවසට බලාගේ ආවි ආවි දෙලෙන් වැඩක් නැහැ ඒක නිසා අමරවීර උඹ අද දවසේ හැංගිලා ගියත් අමාත්‍යවරයාට එල්ල වූ විරෝධය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් අප විමසීමක් කළා. එහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මෙම විරෝධතාව එක්තරා සුළු පිරිසක් විසින් සංවිධානය කර තිබූ බවයි. දේශපාලන අවශ්‍යතා මත ආහාර භෝග නිෂ්පාදන ජාතික සංග්‍රාම වැඩසටහන කඩාකප්පල් කර දැමීම ඔවුන්ගේ අරමුණ බවයි ඔහු සඳහන් කළේ. අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරනුයේ සමස්ත ගොවි ජනතාවගේම අභිවෘද්ධිය වෙනුවෙන් බවයි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.